ආනන්ද පෙරේරා ජෙමොලොජි ටීචර් කියන අපේ මේ චැනල් එකේ හීටඩ් ඉන්ක්ලූෂන්ස් විස්තර කරන මේ පාඩම් මාලාවේ අවසාන කොටස 7 වෙනි කොටස මේ ලෙසන් අංක 78. මේ පාඩමෙන් අපි බලනවා තාප පිරියම් කරන ලද නිල් මැණික්වල තියෙන මේ වීදුරු ඩිස්කොයිඩ් ඇතුළත් කිරීම. මෙන්න මේ වීදුරු ඩිස්කොයිඩ් ටික දැකලා තමයි බොහෝ විට ලැබ් එකෙන් කියන්නේ මේක හීටඩ් කියලා. මෙන්න මේ වීදුරු ඩිස්කොයිඩ්ස් ගැන හොඳට මතක තියාගන්න මේ අවසාන කොටස. දැන් අපි යනවා පාඩම ඇතුළට. ඔබට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙලා තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් ෂෙයාර් එකක් දාලා බෙල් අයිකන් ක්ලික් කරලා තියන්න. ඒකම අපේ සමාජයේ සම්පූර්ණයෙන්ම දැනුවත් කරන්න මේ දරණ උත්සාහයට ඔබෙන් සහයෝගයකුත් අපිට දෙන්න ෂෙයාර් කරලා යහළුවන් අතරේ. මේ තියෙන්නේ ඔබ්ලික් ෆයිබර් ඔප්ටික් ඔබ්ලික් කියන ලයිටින් කන්ඩිෂන් එක යටතේ හීට් ට්‍රීටඩ් ගලක පේන වීදුරු ඩිස්කොයිඩ් එකක්. ගල අභ්‍යන්තරයේ පේන මෙන්න මේ ඩිස්කොයිඩ් එකක්, සීඩී තැටියක් වගේ පේන්නේ මේ ඩිස්කොයිඩ් එක වීදුරු. මේ තාපය නිසා ප්‍රේරණය වෙච්ච වෙනස් වීම වලට භාජනය වුණු මෙන්න මේ ඩිස්කොයිඩේ හොඳට හඳුනා ගන්න. මේ විදිය ඩිස්කොයිඩ් එක දැක්ක ගමන් ලැබ් එකෙන් දෙනවා රිපෝට් එක, මේක හීටඩ් කියලා. එනම් මේ ඉන්ක්ලූෂන් එක අඳුන ගන්න. අපි දැන් මුලින්ම කළා සෆයර් නැචුරල් ගල් වල ඉන්ක්ලූෂන්ස්. දැන් කරමින් යන මේ අවසාන කොටස හීටඩ් ගල් වල ඉන්ක්ලූෂන්ස්. ඒ අතරමඟදී කළා බෙරිලියම් ට්‍රීටඩ් ඉන්ක්ලූෂන්ස්. එතකොට මේ වර්ග තුනම සංසන්දනය කරනවා අපි ඊළඟ පාඩමේදී. අන්න ඒක ඉතාම වැදගත් වේවි. දැන් අපි යන් ඊළඟකට. මේකේ තියෙන්නේ මොනවද කියලා පැහැදිලි ඇති. ගලක තියෙන සැෆයර් රූටයිල් කෙඳි අංශක 60න් 60ට ආනතව තියෙන පාසානමේ තියෙන රූටයිල් කෙඳි මේ තියෙන. එතකොට මේ සිල්ක් නැත්නම් මේ රූටයිල් සිල්ක් එක යම් කිසි ප්‍රමාණවත් උෂ්ණත්වයකට රත් කළාම, අපි මීට කලින් කතා කරලා තියෙනවා මේ ගැන, මේ රූටයිල් වල තියෙන ටයිටේනියම් යනවා ගල ඇතුලේ තියෙන සෙරස් අයනක් තියෙන තැනට ගිහිල්ලා ඒ හරිය නිල් පාට කරනවා. එතකොට ඒ විදිහට තමයි මේ හීට් කරනකොට සිල්ක් එකේ තියෙන රූටයිල් ද්‍රාවණගත වෙලා බොඩි එක ඇතුලේ, ගලේ බොඩි එක ඇතුලේ තියෙන අයන් සමග සම්බන්ධ වීමක් නිසා තමයි මේවට නිල් පැහැයට හැරෙන්නේ. මේක අපි මීට කලින් කිහිප වතාවක් වරින් වර කතා කරලා තිනවා. එතකොට එහෙම වුණාට මේ රූටයිල් කෙඳිවල ඔක්කොම ටයිටේනියම් ගිහිල්ලා නැහැ. ඒ වයේ මේ පොඩි පොඩි ඇට සැකිලි ඉතුරු වෙලා. එතකොට ඒකට හේතුව නිල් මැණික් බවට පත් කරන්න, නිල් පාට දෙන්න බැරි තවත් මූල ද්‍රව්‍ය මොනවා හෝ තිබිලා තියෙනවා මේ ටයිටේනියම් කෙඳිවල, මේ රූටයිල් සිල්ක් එක ඇතුලේ. ඒවා ඉතිරි වෙනවා. නිල් උනාට ඒවා ඉතිරි වෙනවා. අන්න එහෙනම් දැන් මේ වෙලා තියෙන්නේ රූටයිල් සේදයේ තියෙන නැත්තම් මේ සිල්ක් එකේ තියෙන රූටයිල් ද්‍රාවණගත වෙලා බොඩි එකට, ගලේ බොඩි එකට සම්ප්‍රාප්ත වෙලා නිල් පැහැය හැදුවට අර ඇට සැකිලි ඉතිරි වෙලා. අන්න ඒ ලක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් ඒ ගල හීටර් කියලා. එහෙනම් මේකත් ෆයිබර් ඔප්ටික් ඔබ්ලික් ආනත ෆයිබර් ඔප්ටික් තමයි. ඒකත් තරම් තියෙන ලයිටින් කන්ඩිෂන් එක. මේකත් තරම් තියෙන්නේ ආනත ෆයිබර් ඔප්ටික්. බලන්න මෙතන තියෙන CD එක වගේ තියෙන මේ ඩිස්කොයිඩ් එක දිහා. මේ ඩිස්කොයිඩ් එක මේ කට්ටන් පොලිෂ් ගලක මේ ඩිස්කොයිඩ් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා හොඳට ස්ටඩි කරන්න. සමහර ඝන ද්‍රව්‍ය තාපයට ඉතාම සංවේදී මේක ඇතුලේ තියෙන. මේ තාප පිරියම් කළාම මේ තාපයට ඉතා සංවේදී ද්‍රව්‍ය වෙනස් වීම වලට භාජනය වෙනවා. මේ හිම බෝල වගේ ස්පටික වගේක් අපිට පේන්නේ. ඒ කියන්නේ මේ හිම බෝල තත්ත්වයට වෙනස් වෙලා තියෙන්නේ තාපය නිසා. මේ තාපවල මේ ද්‍රව්‍යයේ තියෙන මේ මේ මෙතන තියෙන ඝන ද්‍රව්‍යවල
ප්‍රසාරණ සංගුණකයේ තාපය නිසා සිද්ධ වෙන විශාල වීමට කියන ප්‍රසාරණය කියලා. ඒකේ ප්‍රසාරණ සංගුණකය කියලා එකක් විද්‍යාවේදී තියෙනවා. ඒ කියන්නේ තාපය නිසා මෙයා වෙනස් වෙන, ප්‍රසාරණය වෙන, වැඩි වෙන ප්‍රමාණය කොච්චරද කියලා මිම්මක් තියෙනවා. එක මෙෂර්මන්ට් එකක්. එතකොට මේ තියෙන අභ්‍යන්තරයේ තියෙන දේවල් වල ප්‍රසාරණ සංගුණකය කොරන්ඩම් කියන මැණිකේ, කොරන්ඩම් කියන ද්‍රව්‍ය ප්‍රසාරණ සංගුණකයට වඩා වැඩි. ඒ නිසා ඒව ප්‍රසාරණය වෙලා කොරන්ඩම් වලට වඩා ප්‍රසාරණ සංගුණකය වැඩි නිසා රත් වුණාම ඒ නිල් මැණික් වල ප්‍රසාරණයට වඩා ඉහා ගිහිල්ලා මේ වීදුරු ඩිස්කොයිඩ් වල ඉරිතැලීම් හදනවා. මේ තියෙන ඉරිතැලීම් ඒ ප්‍රසාරණ සංගුණකයේ වෙනස්කම නිසා. ප්‍රසාරණ සංගුණකය ගැන කතා කරනකොට රේල් පාලේ රේල් පීලි දෙකක් අතර පොඩි ඉඩක් තියලා තියෙන්නේ ඇයි කියලා ඔබට මතක ඇති. ඒ තාපය නිසා රත් වෙනකොට ඒ රේල් පීලි දෙකේ දිග පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒකට ඉඩකඩ තමයි ඒ තියලා තියෙන්නේ. පාලම් හදද්දිත් මේ ප්‍රසාරණ සංගුණකය කියන එකට ඉඩකඩ තියලා තමයි පාලම හදන්නේ, නැත්නම් පාලම කැඩෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ කොරන්ඩම් එක ඇතුලේ තිබිච්ච යම් යම් ද්‍රව්‍යවල ප්‍රසාරණ සංගුණකය කොරන්ඩම් වල ප්‍රසාරණ සංගුණකයට වඩා වැඩි හින්දා ඒවට ඉඩ නැහැ ප්‍රසාරණය වෙන්න, විශාල වෙන්න ඉඩ නැති හින්දා ඉරිතැලීම් වලට භාජනය වීමක් මේ වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඉරිතැලීම් ඩිස්කොයිඩ් එක අපිට කියනවා මෙයාව රත් කළ බව අධික උෂ්ණත්වයට. මෙතනට ආවහම ඒ සිද්ධියම මේ බලන්න මේ ඩිස්කොයිඩ් එක, මේක තියෙන්නේ ෆයිබොප්ටික් ට්‍රාන්ස්මිටඩ් ලයිට් එකෙන් අරන් තියෙන්නේ. ඉස්සල් එක අරන් තිබුණේ ෆයිබොප්ටික් ඔබ්ලීක්, දැන් තියෙන්නේ ඒ ඩිස්කොයිඩ් එක පේන විදිය වෙනස්. මොකද ලයිටින් කන්ඩිෂන් එක වෙනස් වෙච්ච නිසා ට්‍රාන්ස්මිටඩ් ලයිට් එකේ. එතකොට මේක ඇතුළේ අර තත්ත්වයම පේනවා. එතකොට ඉහළ උෂ්ණත්වයකට තාප පිරියම් කිරීම ඇතැම් වර්ගවල ඝන ද්‍රව්‍ය ඇතුළත් කිරීම වෙනස් කිරීමට හැකියාව තියෙනවා. අපි ඉගෙන ගත්තා දැන් තාප පිරියම් කිරීමේදී උණු වෙලා වීදුරු බවට පත් වූ ස්ඵටිකයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ වීදුරු වල වීදුරුවක් ස්ඵටිකයකට වඩා අඩු පරිමාවක් ගන්න හින්දා කොරන්ඩම් ස්ඵටිකයකට වඩා අඩු පරිමාවක් වීදුරු වලට තියෙන්නේ. ඒක නිසා ඒකේ ප්‍රතිඵලය තමයි වීදුරුව ඇතුලේ බුබ්බුලක් වගේ හිස්තැනක් පේන එක. මේ තියෙන්නේ වීදුරු ඩිස්කොයිඩ් එක ඇතුලේ හිස්තැනක්, බුබ්බුලක් වගේ හිස්තැනක්. අන්න ඒක මේ තියෙන්නේ. එහෙනම් මේකත් පැහැදිලි සාක්ෂියක් තමයි මේ ගල හීටඩ් බව කියන්නේ. මෙතනට ගියාම මේක මේ ලයිටින් කන්ඩිෂන් එක අඳුරු ක්ෂේත්‍ර, ඩාර්ක් ෆීල්ඩ් ලයිටින් කන්ඩිෂන්. ලයිටින් කන්ඩිෂන් මතක නැත්නම් 48 වෙනි පාඩමට ගිහිල්ලා ආපහු ඒව මතක් කරගෙන ඉන්න ඉතාම වැදගත්. මේ ලයිටින් කන්ඩිෂන් එක යටතේ තමයි මේ හීට් ට්‍රීටඩ් ලංකාවේ නිලේ ස්වරූපය අරන් තින්නේ. මෙතන තියෙනවා හිම බෝල වගේ ආකාරයක්. මේ ශ්‍රී ලංකාවෙන් ලැබිච්ච තාප පිරියම් කරන ලද නිල් මැණික් වල ඇති ස්ඵටික වැනි තාපය විසින් වෙනස් කරන ලද හිම බෝල තමයි මේ තියෙන්නේ. එහෙනම් මේකත් අපිට සාක්ෂියක් සපයනවා හීටඩ් කලක් කියලා. මෙතනට ගියාම මේකේ ෆයිබොප්ටික් ඔබ්ලික් මේ ඉන්ක්ලූෂන්ස් ටික අරන් තින්නේ ෆයිබොප්ටික් ඔබ්ලික් කියන කියන්නේ ආනත ෆයිබොප්ටික් ආලෝක ධාරාවක් තුල, ඒ කියන්නේ ලයිටින් කන්ඩිෂන් එක. මේ මේ ඇඟිලි සලකුණක් තියෙනවා, ෆින්ගර් ප්‍රින්ට් එකක්. මේ තාපය විසින් මේ ෆින්ගර් ප්‍රින්ට් එක වෙනස් කරන බව හොඳටම පේනවා නේද? සමීපව බැලුවාම තාප පිරියම් කිරීම හේතුවෙන් මේ රිනර්ස් පටික ඇඟිලි සලකුණම ඇතුලේ තියෙන රිනර්ස් පටිකයක් බැලුවාම මේ අස්ථි බිඳීම් මේ රිනර්ස් පටිකේ පිපිරියම් ටික අඳුනා ගන්න පුළුවන්. එහෙනම් මේක සිද්ධ වෙලා තින්නේ අධික උෂ්ණත්වයට රත් කිරීම නිසා. මෙතනට ගියාම මේක දිහා බලන්න, මේක තියෙනවා අංශක 60 හැටට ආනත පාසානම ෆයිබොප්ටික් ට්‍රාන්ස්මිටඩ් ලයිට් එකෙන් බැලුවාම මේ රූටයිල් ටයිටේනියම් ඩයොක්සයිඩ්, මේ කෙඳිවල රූටයිල් එහෙම නැත්නම් ටයිටේනියම් ඩයොක්සයිඩ් තියෙනවා. මේවා ඉවත් කරන ලද රූටයිල් සේද අඩංගු නිල් මැණික් රත් කළ විට
මේ රූටයිල් දියවී ටයිටේනියම් නැවත ද්‍රාවණයට යවා කෙන ගලට යවලා දැන් අර්ධ වශයෙන් දියවී ඇති සේද වටා ඇති ගල් නිල් පැහැයට හැරේ. මේක අපි හැමතිස්සෙම කතා කරලා තියෙන දෙයක්. එතකොට මේ ටයිටේනියම් මෙහෙම ද්‍රාවණගත වෙලා මේවට මේ නිල් අප තින්නේ. ඒකේ ටයිටේනියම් නැතුව තව මොනහරි තිබ්බනම් ඒවා ඉතිරි වෙනවා ස්කෙලටන් වල. මේ සම්භාවීය ඉන්ක් ස්පොට් මේ පෙන්නන පුංචි පුංචි තීන්ත පැල්ලම් වගේ අභ්‍යන්තර විසරණ රටාවක් නිර්මාණය කරලා තියෙනවා. සහ ඉහළ උෂ්ණත්වය තාප පිරියම් කිරීම පිළිබඳ සාක්ෂියක් තැන් තැන් වල ඩොට් ඩොට් තිනවා. නමුත් මේක ඉවර වෙලා නෑ. එනම් මෙතන පෙන්නවා අපිට මේ සාක්ෂිය පෙන්නවා අපිට මේ ගල හීට් කළා කියන එක. ටයිටේනියම් ගිහිල්ලා නිල් වුණාට මේ ඉන්ක් ස්පොට් හැදුනට නැහැදිච්ච තැනුත් තියෙනවා. ඒ නිසා පේනවා ඉතුරු වෙලා තියෙන නිසා මේක හීටන් බව හොඳටම පැහැදිලි. ටයිටේනියම් සම්පූර්ණයෙන්ම ගියත් මේකේ ස්කෙලටන් එක ඇටසැකිලි වගේ ඉතුරු වෙනවා. ටයිටේනියම් නොවන ද්‍රව්‍ය. ඔබට තවමත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් ෂෙයාර් එකක් දාලා යමු. අපි යන් යනවා මෙන්න මෙතනට. මේකේ ෆයිබොප්ටික් ආනත ෆයිබොප්ටික් කියන ආලෝක ක්ෂේත්‍ර යටතේ ලංකාවෙන් ලැබිච්ච නිල් මණිකක් මේ බලන්න. මේ අභ්‍යන්තරයේ තියෙන මෙන්න මේ මේක දිහා බැලුවාම මෙන්න මෙතන පේනවා මොකද්දෝ වෙලා ලොකු හීට් එකක් වෙලා උණු වෙලාවක් කිරිලා වගේ. මේ මෙන්න මේ ලක්ෂණේ බලන්න. මේ මොකද්ද? තාප පිරියම් කරලද ලංකාවේ නිල් මණික් වල අභ්‍යන්තර විසරණය තමයි මේ කතා කරන්නේ. එතකොට මේකට හේතු වන්නේ අධික උෂ්ණත්ව තාප පිරියම් කිරීමේදී රූටයිල් වල තියෙන ටයිටේනියම් සහිත ඇතුළත් ක්‍රීම් අවට නිල් මණික් වලට විසරණය වෙනවා. එතකොට මේ ටයිටේනියම් ලේ ගැලීමක් තමයි මේ තියෙන්නේ. ඒ විදිහට ටයිටේනියම් අධික උණු වීම නිසා ටයිටේනියම් මෙහෙට ගලලා මෙහෙ නිල් වෙලා මේ නිල් වෙලා. හැබැයි අසම්පූර්ණයි. සම්පූර්ණයෙන් කරන්න බෑ. තාක්ෂණයේ තියෙන පොඩි පොඩි දෝෂ. ඒ නිසා මේක සම්පූර්ණයෙන් සිද්ධ වෙලා නැහැ. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. එහෙනම් මෙතන තියෙන්නේ ආනත ෆයිබොප්ටික් වලින් ආලෝක කන්ඩිෂන් එකෙන් ගත් එකක්. එතකොට මේ රූටයිල් විසරණය ටයිටේනියම් විසරණය සිද්ධ වෙච්ච හැටි මෙතන හොඳින් පේනවා. විශාල පැල්ලමක් එක්ක ටයිටේනියම් ලේ ගැලීමක් කියලා මේකට කිව්වට කමක් නැහැ. අන්න ඒක තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ හීටඩ් ගලක ඉතාම වටිනා ලක්ෂණයක්. මෙතනට ගියාම මේකත් ආනත ෆයිබොප්ටික් මයිලයිටින් කන්ඩිෂන් එක. මේ තියෙන්නේ වීදුරු ඩිස්කොයිඩ් එකක් පේන හැටි. මෙන්න මේ ඩිස්කොයිඩ් දැක්ක ගමන් අනිවාර්යෙන් ඕනම ලැබ් එකකින් දෙනවා ඒක හීටර් කියලා. මේ ලංකාවෙන් ලැබිච්ච තාප පිරියම් කරන ලද නිල් මැණික් වල වීදුරු ඩිස්කොයිඩ් ඇතුළත් කිරීම. මේ තාපය නිසා මේ ඩිස්කොයිඩ්ස් විනාශ වෙලා. හැබැයි ලංකාවේ මම ගොඩක් තැන්වල චෙක් කළා නොයෙක් ගල් වර්ග. එතකොට දැක්ක දෙයක් තියෙනවා. මේක මට කියන්නම වෙනවා. සමහර නැචුරල් ගල් වලත් මේ ඩිස්කොයිඩ් එක තියෙනවා. ඒ ඩිස්කොයිඩ් එක විනාශ වෙලා නැහැ. උගලන්ට මතක ඇති නැචුරල් ඩිස්කොයිඩ්ස් තිබුණ පාඩම්. ඊළඟට මම ඒව සංසන්දනට ගන්නම්. මෙන්න මේ ඩිස්කොයිඩ් එක දැක්ක හැටිය අපේ අලුත් ජෙමලොජිස්ලා ඉන්නවා යන් අය. මේගොල්ලන්ට තේරුම් ගන්න බෑ මේ ඩිස්කොයිඩ් එක දැක්ක හැටිය මේගොල්ලෝ ගහනවා හීටර් කියලා. නමුත් මේ ඩිස්කොයිඩ් එක ඇතුලේ ග්ලාස් ඩිස්කොයිඩ් එක ඇතුලේ විනාශ දේවල් විනාශ වීම වෙලා නැහැ. ඒක නැචුරල් ඩිස්කොයිඩ් එකක්. එතකොට මේම දෙයක් දැක්ක ගමන් ඒගොල්ලන් ගහනවා මේක හීටඩ් කියලා. නැචුරල් ගලට හීටඩ් වදින්නේ ඔන්නෝමයි. එතකට ඕගොල්ලෝ දැනගන්න මේ ඩිස්කොයිඩ් එක නැචුරල් ගලේ තියෙනවා. මේ ඩිස්කොයිඩ් එකේ සිද්ධ වෙච්ච විනාශ වීම මත තමයි මේක අපි තීරණය කරන්නේ හීටඩ් කියලා. ඔන්න ඔය වැරද්ද ලංකාවේ තියෙනවා. ඒ නිසා ලංකාවේ කිසිම තැනක දෙන කිසිම සහතිකයක් ජාත්‍යන්තරව පිළිගන්නේ නැහැ. කිසිම කෙනෙක්ගේ සාතිකයක්. ඒ තත්ත්වයට ලංකාව දැන් පත් වුණා ඔන්න ඔය දෝෂ නිසා. ඔබ දැනුවත් කරන්නයි මම මේක කරන්නේ. මේකෙන් ඔබ දැනුවත් වෙන්න. එතකොට හොඳ ගලක් විකුණන්න ඕන නම් ලංකාවේ සාතික නෙවෙයි GIA හරි GRS හරි සාතිකයක් තව ටිකක් වියදම් කරලා අරගෙන තමයි ගල විකුණන්න ඕන. ලංකාවේ සාතිකත් එක්ක මුකුත් කරන්න බෑ. මේ ලංකාවෙන් ලැබිච්ච තාප පිරියම් කරපු නිල් මැණිකක වීදුරු ඩිස්කොයිඩ් වල විනාශ වෙච්ච ඩිස්කොයිඩ් වල ඇතුළත් කිරීම ටික. දැන් එහෙනම් මේකත් පැහැදිලි. අපි යනවා මෙන්න මෙතනට. මෙතන තියෙන්නේ ලංකාවෙන් ලැබිච්ච ගලක්. හැබැයි ෆයිබොප්ටික් ඔබ්ලික් මයි, ඒ කියන්නේ ආනත ෆයිබොප්ටික් මයි ලයිටින් කන්ඩිෂන් එක බලන්න. අර ඉස්සලා බලපු එකමයි මේ තියෙන්නේ.
ඒ බලන්න වෙනස. ඒකම පේන ආකාරය මොකද මේ? දැන් මේ වීදුරු ඩිස්කෝයිඩ් එක දිහා හොඳට බැලුවාම පේනවා නැචරල් ඩිස්කෝයිඩ් එකක් නෙවෙයි මේ විනාශ වෙලා. නැචරල් ඩිස්කෝයිඩ් එක දැන් ඔයගලන්ට පුළුවන් නැචරල් ඉන්ක්ලූෂන්ස් පාඩම් මාලාවේ ගිහිල්ලා නැවත බලලා හොයන්න. මතක නැත්තම්. එතකොට දැනගන්න පුළුවන් මේ නැචරල් වීදුරු ඩිස්කෝයිඩ් එකේ හැටි, මේ හීට් කරපු ඩිස්කෝයිඩ් එකේ හැටි. මේක බලපු ගමන් අන්න මේකට ගහන්න පුළුවන් හරියටම හරි මේක හීටර් ගලක් කියලා. අද වෙලා තියෙන්නේ ඩිස්කෝයිඩ් එකක් වීදුරු ඩිස්කෝයිඩ් එකක් දැක්ක ගමන් ගහනවා මෙන්න මෙහෙමයි කියලා. එයාට ඇතුලේ මේ විනාශයෙන් වෙලා තියෙන විනාශය පිළිබඳ අවබෝධය මදි. අන්න ඒ නිසා. ඒ නිසා නැචරල් ගලට හීටර් කියලා වදිනවා. දැන් ඒකම තවත් විදිහකට මෙතන තියෙනවා. ඒකම ආනත ෆයිබ් ඔප්ටික් මයි බලන්න මේකෙත් ඒ දර්ශනෙම හොඳට අඳුරගන්න. මොකද මම මේක වැඩිපුර මෙතන දාලා තින්නේ මේ නිසා ලංකාවේ ඇතුලේ වැරද්දක් සිද්ධ වෙන නිසා. අපේ ටෙස්ටිං තැන්වල වැරදි සිද්ධ වෙනවා. අන්න ඒකයි මම ඔයගොල්ලන්ව දැනුවත් කරන්න හදන්නේ. දැන් මේක ඇතුලේ මේ ඩිස්කෝයිඩ් එකේ පිපිරීම් විනාශ වීම පේනවා. එහෙනම් ඒ නිසා තමයි මේක හීටඩ් කියලා කියන්නේ. දැන් නැචරල් ඉන්ක්ලූෂන්ස් පාඩමට ගිහිල්ලා බලන්න මේ වගේ ඩිස්කෝයිඩ් එකක් ඇති ඩිස්කෝයිඩ් ඇති ඒක ඇතුලේ මේ වගේ විනාශයක් නැත්තම් ඒක නැචරල් මයි. මගේ ළඟ දැනුත් තියෙනවා අතේ ගලක් කැරට් 7 30 60ක ඒ ගලේ මේ නැචරල් ඉන්ක්ලූෂන්ස් හතරක් ලස්සනට එකක් උඩ එකක් පීටලා තිනවා බොහොම ලස්සනට. ඒක නැචරල් ගල. ඒක ටෙස්ටින් දැම්මා පස්පොලකට පස්පොලකින්ම කියනවා මේක හීටඩ් කියලා. ඊට පස්සේ GRS දාලා ගෙනාම නැචරල් කියලා හම්බුණා. දැන් යනවා අපි මෙන්න මෙතන. මේකෙත් අන්ඩර් මේ මේ ආනත ෆයිබ් ඔප්ටික් තියෙන්නේ. ඒ ඩිස්කෝයිඩ් එකක් මයි පොඩ්ඩක් වෙනස් මෙතන තත්වය. හැඩේ වෙනස් වෙලා අර ඩිස්කෝයිඩ් එකේ පිහිටීම බලපු පිහිටීම වෙනස් වෙලා ඒකමයි. ඒ ඩිස්කෝයිඩ් එක දැන් පේන ආකාරය බලන්න. මේ පිනිච්ච ආකාරය, මේ ඒක පිනිච්ච ආකාරය, මේ තව ආකාරයක්. එතකොට මේකයි මේකයි ඒ ඩිස්කෝයිඩ් එකමයි. මේකයි ඕකමම තමයි මේ තියෙන්නේ. දැන් පේන ආකාරය බලන්න. එකම ආනත ෆයිබ් ඔප්ටික් මයි මෙතනත් මෙතනත් මෙතනත්. එතකොට ලයිටින් කන්ඩිෂන් එක මෙතනත් ආනත ෆයිබ් ඔප්ටික් බලන්න පේන විදිය. මෙතනත් 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 මේ ඔක්කොම එකම එකම ඉන්ක්ලූෂන් එක 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 විදිහට පේන හැටි එකම ආලෝක තත්ත්වයන් යටතේ. මෙන්න මේ අවබෝධය මදිවීම නිසා තමයි අපිට හැමතිස්සෙම කරදර වෙන්නේ නැචරල් ගල ටෙස්ටින් දැම්මාම හීටඩ් කියලා. මෙන්න මෙතන තමයි වැරද්ද තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න මේක ඇතුලේ බැලුවාම මේ ඩිස්කෝයිඩ් එකේ ඩැමේජස් පේනවා. මේ ඒකේ ඩැමේජස් වෙලා තියෙන්නේ හීට් එක. එහෙනම් ඒ තීරණේ හරි. එහෙනම් ඔයගොල්ලන් අඳුර ගන්න ඕන මේ වීදුරු ඩිස්කෝයිඩ් එක නැචරල් ගලේ මොකද්ද තත්වය, හීටඩ් ගලේ මොකද්ද තත්වය කියලා පැහැදිලිව මම දැන් ඉගෙනගන්න. දැන් අපි යනවා මෙතනට. මේ තියෙන්නේ ක්‍රොස් පෝලාස් හරස් ද්‍රව සහ ඩෙෆියස් ලයිට් ෆීල්ඩ් කියන ආකාර දෙකම එකතු කළා. ලයිටින් කන්ඩිෂන් දෙකක් එක්ක ගත්තු පින්තූරයක් මේකේ පේනවා. මේ බලන්න මෙන්න මේ අතටයි මේ අතටයි අස්සේ මෙන්න මේ මම මේ කර්සර්ක තියලා තියෙන තැනින් කෙලින් අතට විද්දොත් අන්න ඒක අක්ෂයක් වෙනවා. ඉසෙඩ් අක්ෂය වගේ මතකද? එක්ස් අක්ෂය, වයි අක්ෂය, ඉසෙඩ් අක්ෂය වගේ මම මේ කර්සර්ක තියලා තියෙන තැනින් ඩ්‍රිල් එකක් දාලා විද්දොත් අන්න ඒ අක්ෂ වටා මේක සමමිතිකව පේනවා. මෙන්න මේ මම මේ තියපු තැනින් කූරක් ගැව්වොත් මේ කූර වටා මේක සමමිතියයි කියලා පේනවා. ඒ නිසා ඒකට අපි කියනවා ඒක අක්ෂීය මැදිහත්වීමක් කියලා. මේ නිල් මැණිකේ ඒක අක්ෂීය මැදිහත්වීම තමයි මෙතන පෙන්වන්නේ. එතකොට මේ විදියට පෙන්වන්නේ ඒක අක්ෂීය ලෙස මේක සමමිතික බවක් එක පෙන්වන්නේ මේ හීටඩ් ගලේ ලක්ෂණයක්. ක්‍රොස් පෝලාස් සහ ඩිෆියුස් ලයිට් ෆීල්ඩ් කියන ෂේ අන්තු වර්ග දෙක ලයිටින් කන්ඩිෂන්ස් දෙකම එකතු ගත්ත පින්තූරයක් තමයි මේ තේන්. තවමත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙලා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් ෂෙයාර් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන ඉදිරියට යන්න. දැන් අපි යනවා ඊළඟ පාඩමේදී ඉගෙන ගන්න දේ කතා කරන්න. මේ සෆයර් වල හීටඩ් ඉන්ක්ලූෂන්ස් මෙච්චරයි. ඔගලන්ට අවශ්‍ය වෙන්නේ මෙච්චරයි. කලින් සෆයර් වල නැචරල් ඉන්ක්ලූෂන්ස් දුන්න එච්චරයි කියලා. දැන් දුන්න හීටඩ් ඉන්ක්ලූෂන්ස් මෙච්චරයි කියලා. ඒ අතරේ දුන්න බෙරිලියම් ඉන්ක්ලූෂන්ස් ගැන කතා කරමු. දැන් අපි ලෙසන් 79 L කියන්නේ ලෙසන් 79 න් ස්වභාවික ගල්වලයි
හීටඩ් ගල් වලයි බෙරිලියම් ට්‍රීටඩ් ගල් වලයි හඳුනා ගැනීම ඉගෙන ගන්න ඊළඟ පාඩමින්. එතකොට මේ සැෆයර් වල නැචරල් හීටඩ් ඉන්ක්ලූෂන්ස් නැවත නැවත බලලා මතක තබා ගන්න. එතකොට ඔයගලන්ට තේරෙයි මේක හරිම සරල පුංචි දෙයක් බව. එහෙනම් මම හිතනවා ඊළඟ පාඩමේදී අපි හම්බ වෙමු. මේවා නැවත නැවත බලලා මතකේ තබා ගන්න. එහෙනම් ඔබට ජය.